මං සජාත් ජොහේර් ඩ්‍රයිවර් ඇසෝසියේෂන් එකේ ඇඩ්වයිස් කෙනෙක් හැදෙමින් ඉන්නේ. මේ අපිට අපි මේ කතා කරන්න ආවේ මේ බාර ෆොක්සිල් එකේ වුණ අනතුර සම්බන්ධව. ඒ අනතුර ඇවිල්ලා රේසිං ඉන්සිඩන්ට් එකක් හැටියට තමයි අපි සලකන්නේ. ඒකවත් ඒකේ රේසිං ඉන්සිඩන්ට් එකක් හැටියට සලකුවාට ඒක පොලිසියෙන් ඒක අරන් තියෙන්නේ ඇවිල්ලා ඩ්‍රයිවර්ස්ලාගේ ෆෝල්ට් එකක් හැටියට. එතන තමයි අපිට දැන් ප්‍රශ්නේ තියෙන්නේ. මේක ඇවිල්ලා ඩ්‍රයිවර්ස්ලාගේ ෆෝල්ට් එකක් වෙන්න බෑ. අපි ඒකවත් අපි මේකට එන්ට කරන්නේ ලීගලි. අපිට රේසිං ඩ්‍රයිවර්ස් ලයිසන් එකක් තියෙනවා. එතකොට අපි කාර් ස්කූටිනයිස් කරලා ඒව ඔක්කොම ෆිට් නම් විතරයි අපිට දුවන්න දෙන්නේ. ඒව ඔක්කොම මේ ඕගනයිසර්ස් බලලා තමයි අපි ට්‍රැක් එකට දාන්නේ. එතකොට අපේ සේෆ්ටි ගියද ඒව මේ ඔක්කොම බලනවා. එතකොට ඕගනයිසර්ස්ගේ යුතුකමක් තමයි රේස් ට්‍රැක් එක සේෆ් කරන එක. එතකොට රේස් ට්‍රැක් එක සේෆ්ටි එකට හදන එකයි ඒගොල්ලන් ක්‍රවුඩ් කන්ට්‍රෝල් කරන එකයි ඔක්කොම තියෙන්නේ ඕගනයිසර්ගේ අතේ. ඒක අපි ඩ්‍රයිවර්ස් අතරේ කම්පිටිටර්ස් වශයෙන් අපිට මොකුත් කරන්න බෑ. එක ගැන අපිට කරන්න පුළුවන් රේස් කාරකේ මේ නැගලා රේස් කරන එක විතරයි. ඉතින් අපි ඒකට ගෙවීමකුත් කරලා තමයි කරන්නේ. එන්ට්‍රි ෆීස් දාලා අපි ඒකට සූටබල් නම් විතරයි අපිට දුවන්ඩත් දෙන්නේ. දැන් මේ ඉන්සිඩන්ට් එකේ වෙලා තියෙන්නේ ඇවිල්ලා ඩ්‍රයිවර්ස්ලා රෙස් කරලා තියෙනවා මේ ඇක්සිඩෙන්ට් එකේ හින්දා. මම දකින්නේ මේක හරි අසාධාරණ දෙයක්. ඒකවත් යෙලෝ ෆ්ලෑග් එක දැන් අපිට පොලිසියෙන් කියපු විදිහට තේරුණේ යෙලෝ ෆ්ලෑග් එක පෙන්නලා ඒකට අවනත නොවීම කියලා. අපිට සාමාන්‍යයෙන් යෙලෝ ෆ්ලෑග් එක පෙන්නනවා නම් උනත් ඒකට කලින් කෝනර් එකේ පෙන්වන්න ඕනේ. එතකොට තමයි අපි දන්නේ සාමාන්‍ය යෙලෝ ෆ්ලෑග් එකේ නීතිය අපිට යෙලෝ ෆ්ලෑග් එක දැක්කට පස්සේ ඉස්සරහා ස්ලෝ කරගන්න එක. අපිට එතනදී යෙලෝ ෆ්ලෑග් එකක් පෙන්වන්නේ නැහැ. එතනදී යෙලෝ ෆ්ලෑග් එකක් පෙන්වුවට අපිට එතනදී එකපාරට ස්ලෝ කරන්න බෑ. ඒක සාමාන්‍ය දැනුම තියෙන ඕනෙකිට දන්නවා ඒ ස්පීඩ් වල යද්දී එතන ස්ලෝ කරන්න බෑ. අනිත් එක දැන් මේ ඉන්සිඩන්ට් එක වෙද්දී ඒකට කලින් කාර් එකක් පෙරලිලා තිබුණා. ඒකට කලින් කාර් එකක් පෙරලිලා තිබුණ වෙලාවේ එක්කෝ ඕගනයිසර්ස් ඔක රෙඩ් ෆ්ලැග් කරන්න තිබුණ ඉවෙන්ට් එක. ඒකෝත් ඔතන කන්ට්‍රෝල් කරගන්න බැරි නම් ඒ කාර් එක අයින් කරන්න බැරි නම් දැන් අපි දැක්කපු විදිහට මම හිතන්නේ ඔක්කොමලා ටීවී එකේ දැක්කා. මාෂල්ලා පාරට ඇවිල්ලා ඒ ඩ්‍රයිවර් මේ ඒක කම්පිටිටර් මේ රෙස්කියු කරන්න උනා එළියට ගන්න උනා. එතකොට මාෂල්ලා පාර හිටියේ. දැන් මේ කාර් හැප්පෙනකොට මේ කාර් පාරෙන් එළියට ගිහිල්ලා නෙමෙයි හැප්පුණේ. මේ කාර් හැප්පෙනකොට මාෂල්ලා පාර හිටියේ. කියන්නේ පාර කියන්නේ ට්‍රැක් එකේ. මේ කාර් හැප්පුණේ ට්‍රැක් එකේ. ට්‍රැක් එකෙන් එළියට ගියේ නෑ කාර් හැප්පුලා ඉවර වෙලාවත්. හැප්පිලා කාර් පෙරළුණා. කාර් පාරෙම තමයි පෙරළුණේ. මේ ට්‍රැක් එකෙම තමයි පෙරළුණේ. ඉතින් මේක ඇත්තටම ගිහිල්ලා මාෂල් කියන්නේ කට්ටිය ට්‍රැක් එකේ හිටපු එකේ වැරද්දක් නිසා මේක ඩ්‍රයිවර්ස්ලා එළියට ගිහිල්ලා වැදුණු එකක් නෙමෙයි. ඉතින් තව එකක් තමයි ඩස්ට් තිබුණා. ඒකත් ඇවිල්ලා මං හිතන්නේ මේ පාර මේ කන්ට්‍රෝල් කරේ නැහැ ඩස්ට්. ඒකට අපි මං හිතන්නේ කම්පිටිටර්ස් එක කියලා තිබුණා රස්ක මේ වලට වතුර දාන්න කියලා. ඒ වුණාට මොන හරි හේතුවක් මත ඒගොල්ලන් ඒක දැම්මේ නැහැ. ඉතින් ඒක දැන් අපි දකින්න ඇවිල්ලා මේක රේසිං ඉන්සිඩන්ට් එකක් අපිට අපේ විදියට රේසිං ඉන්සිඩන්ට් එක. ඒ වුණාට මෙච්චර අප මේ කට්ටිය නැති වෙලා තියෙන හින්දා අපිට සෑහෙන්න දුකයි. ඒක ගැන අපි මේකට වග කියන්න ඕනේ නම් මේකට වග කියන්න ඕනේ ඩ්‍රයිවර්ස් නෙමෙයි. මේකට වග කියන්න ඕනේ ඇත්තටම ඩ්‍රයිවර්ස්ලාට වග කියන්න බෑ. ඒකත් කට්ටිය පාර හිටියම ක්‍රවුඩ් කන්ට්‍රෝල් කරේ නැතිකොට අපිට වග කියන්න බෑ ඒකට. ඉතින් අපේ ඩ්‍රයිවර්ස්ලා මේකට ගාවන්න එපා. මේකට මේ වැරද්ද කරපු අය බ්ලේම් එක ගන්න නිකන් වෙන කාගේ හරි ඇඟේ යවන්න නැතුව. ඒක තමයි මට කියන්නේ. asianmirror.lk